දුර්වනට සැමදා බුදුහිමි සරණ යමින් නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමින් නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමින් නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමින් සාදු 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 මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අනාගතයට දායාද කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා සාදු 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 මේ යුගයේ මේ උතුම් සී සද්ධර්මය අපට මහත් කරුණාවෙන් කියා දුන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 වැඩ සිටින ගෞරවනීය පින්නත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පින්නත් අනගාරිකා මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්නත්නි දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමගුල සමරන මේ උතුම් වෙසක් සමයේ කුණ්ඩසාල මහමෙවුනා භාවනාසුපේ සිද්ධ කරපු ඒ අසිරිමත් සූත්‍ර සජ්ජායනාවේ අවසාන දවසාද ඒ තථාගත සම්බුදු මුව මණ්ඩලින් නික්ලේශී හදමණ්ඩලක් දරාගෙන දේශනාවකට වදාළ උතුම් සම්බුද්ධ දේශනා අතර කුඩා ප්‍රමාණයේ දේශනාවන් අන්තර්ගත කුද්දක නිකායේ උතුම් සූත්‍ර දේශනාවන් තමයි අද සජ්ජායනා කරන්නේ දුනේ. පින්නත් මේ කුද්දක නිකායට ඉතාම අසිරිමත් දහම් කාරණාවන්ගෙන් ප්‍රතිමණ්ඩිත සද්ධර්ම මංජුසාවක් බඳු පොත්තහන්සේලා 15 නමක් ඇතුළත් වෙනවා. ඒ කුද්දක නිකායේ 15ක් වූ පොත්තහන්සේලා අතරින් අද මම මේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් යොදාගන්නේ උතුම් ධම්මපදයේ ගාථා රත්නයක්. ධම්මපදයේ බුද්ධ වර්ගයේ ගාථා රත්නයක්. එතකොට මේ ධම්මපදය කුද්දක නිකායට අයිති ගාථාවන්ගෙන් ධර්මයේ දේශනා කරපු උතුම් පොත් වහන්සේ නමක්. පින්නත්නි අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස සාරාංශික කල්පනක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා සමතිස් පෙරුම්දම් පුරලා ඒ සසර පුරා පිරු පුණ්‍ය තේජසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගින් සමලංකృత පුණ්‍ය දේහයක් දරාගෙන තමයි මේ මනුලව උපත ලැබුවේ. එදා වෙසක් පුන් පොහෝ දිනක ලුම්බිනි සාල වන උද්‍යානයේදී ඒ මහා පින්නැති මහා මායා දේවියගේ කුසින් මෙලව බිහි වෙලා මෙලවට බිහි වෙලා
අපගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිංහනාදයක් පැවැත්තුවා. පින්නත්නි, අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහි වෙද්දී ඒ බෝසතාණන් වහන්සේව මුලින්ම පිළිගත්තේ සුද්ධාවාස බඹලොව අනාගාමී බ්‍රහ්මරාජයන් හතර දෙනෙක්. රන්මසු රත්තරන් දැලක ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තබලා ඊළඟට සතරවරම් දෙවිවරුන්ගේ අතටයි බාර දුන්නේ. ඒ විරූඪ විරූපාක්ෂ දතරාෂ්ට්‍ර වෛශ්‍රවරු කියන සතරවරම් දෙවිවරු මහා මායා දේවියගේ අතට, මව් දේවිය අතට චූටි කුමාරයා බාර දුන්නා. අත්තමනා දේවි පින්නත් දේවිය සතුටු වෙන්න මේ මහා භද්‍ර කල්පේ උපදින ඊටාම පුණ්‍යවන්ත ඊටාම ශ්‍රේෂ්ඨ පුත්‍රවරක් තමයි ඔබතුමීට මේ ලැබිලා තියෙන්නේ කියලා ඒ සිද්ධාර්ථයන් වහන්සේව බාර දුන්නා. එතකොට මේ මව් දේවියගේ අතින් ගිලිහිලා පොළවේ පාය තබලා පියවර හතක් ඉදිරියට ගමන් කරා මේ චූටි කුමාරයා. අර සසරේ පිරු පුණ්‍ය තේජසින් සම්බුද්ධත්වයේ පිණසයි මේ මනුලොව ඉපදුනේ. ඒ චූටි සිරිපා පිළිගන්න මේ මහ පොළවෙන් පියුම් පැන නැග්ගා ඒ පුණ්‍ය තේජසට. ඒ පියුම් මතින් ඉදිරියට ගමන් කරලා නැගෙනහිර දිසාව බලාගෙන ඒ සිඟිති දකුණත අහසට ඔසවලා සිංහනාදයක් පැවැත්තුවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, මම තමයි මේ ලෝකේට අග්‍ර උතුමන් වහන්සේ. සෙට්ටෝ හමස්මි ලෝකස්ස, මම තමයි මේ ලෝකේට ශ්‍රේෂ්ඨ කෙනා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, මම තමයි මේ අවිද්‍ය අන්ධකාරය දුරු කරලා විද්‍යාවේ ප්‍රඥාලෝකයේ මුලින්ම උපදවන ලෝකයට ජ්‍යෙෂ්ඨ කෙනා. අයමන්තිමා දාති, මේ සම්බුද්ධත්වයේ ලබන අවසාන ආත්ම භාවය මගේ අන්තිම ඉපදීම. නත්ති දානි පුනබ්බවෝ, යලි මට ඉපදීමක් නෑ කියලා මේ මිනිසුන් දෙවියන් බඹුන් අතරේ ඉපදුන ගමම් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිංහනාදයක් පැවැත්තුවා. ඊට පස්සේ ක්‍රමයෙන් කාලය ගත වෙලා වයස අවුරුදු 35 දී බුද්ධගයා බෝධි මූලයේදී ගුරුපදේශ රහිතව සීල සමාධි ප්‍රඥා පරිපූර්ණත්වයට පත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා ඒ වගේම නවාරහාදී සම්බුදු ගුණයන් සමගින් දස බල ඥානයන් සමගින් සිව් විසර ඥානයන් සමගින් මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනිව පහළ වුණ බුදුරජාණන් වහන්සේ විදිහට සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළා. අපි මේ උතුම් වෙසක් සමයේ සමරන්නේ අන්නේ අසිරිමත් සම්බුදු උපතයි. ඒ අසිරිමත් සී සම්බුද්ධත්වයයි. ඉන් අනතුරුව වීතරාගී, වීතදෝසී, වීතමෝහී හදමඩලක් දරාගෙන ඒ නිකෙලෙස් හදමඩලේ උපන්න දෙව් මිනිසුන්ගේ සිත් සුවපත් කරන, දෙව් මිනිසුන් සුගතිගාමී කරන, ධර්මාවබෝධය කරා පමුණුවන ඒ මිහිරිසි සද්ධර්මය 45 වසරක් පුරාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අප්‍රමාණ වූ දෙව් මිනිසුන්ට ඒ අමා නිවන් සුව ලබා දීලා කුසිනාරා සාල වන උද්‍යානයේ ඒ සල්ගස් දෙකක් අතර සැතපිලා සම්බුදු කිස නිම කළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා
අපි මේ වෙසක් සමයේ අන්නේ අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමින් තමයි මේ තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් හැටියට ඒ තිසරණේ කෙරෙහි සිත පහදවා ගනිමින් අපේ ජීවිතයට මේ පින් රැස් කරගන්නේ. පින්නත්නි, අග්ග ප්‍රසාද කියන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, යාවතා භික්කවේ සත්තා. පින්නත් මහණෙනි, යම් තාක් මේ විශ්වයේ සත්වයන් ඉන්නවද, අපදාවා දිපදාවා පාද දෙකේ සත්වයන් වෙන්න පුළුවනි, පාද නැති සත්වයන් වෙන්න පුළුවනි, චතුප්පදාවා බහුප්පදාවා පාද හතරේ සත්වයන් වෙන්න පුළුවනි, බොහෝ පාද ගානක් තියෙන සත්වයෝ වෙන්න පුළුවනි, රූපිනෝවා අරූපිනෝවා රූපවත් වූ සත්වයෝ වෙන්න පුළුවනි, අරූපවත් වූ සත්වයෝ වෙන්න පුළුවනි, සංඤිනෝවා අසංඤිනෝවා සංඥාව සහිත සත්වයෝ වෙන්න පුළුවනි, අසංඤී සත්වයෝ වෙන්න පුළුවනි, නේව සංඤී නාසංඤිනෝවා සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්වයෝ වෙන්න පුළුවනි, තේ සංසත්තානං ඒ සියලුම සත්වයන් අතරේ, මිනිසුන් අතරේ, දෙවියන් අතරේ, බඹුන් අතරේ, මේ සක්කලවාසී සියලු සත්ත්ව ප්‍රජාව අතරේ, තේ සංසත්තානං තථාගතෝ අග්ගමක්ඛායේති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ. සත්‍ය අවබෝධ කළ නිසා තථාගතෝ වීතරාගී වීතදෝසී වීතමෝහි හදමඩලක් ඇති කරගත් නිසා අරහං වූ, ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධ වූ ඒ බුදුරජාණන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ දේශනා කළා. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් අපගේ භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකාග්‍රයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ නිසා යේ භික්ඛවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තනම් ඒ පැහැදුනේ අග්‍ර උතුමන් වහන්සේට. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තොත් ඒ කෙනාගේ ජීවිතය අග්‍ර විපාකයක් කරා පමුණුවනවා. ඒ නිසා පින්නතුනි, අපි ඉතාම සතුටු වෙන්න ඕනි ඒ වගේ අග්‍ර වූ ගුණ දැරූ ශාස්ත්‍රුන් වහන්සේ අපිට සරණ යන්න ලැබීම ගැන. ඉතින් භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, පින්නත් මහණෙනි, ඔබට සතුටු වෙන්න මේ කාරණේම ප්‍රමාණවත්. ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනාකට වදාළ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්කාතයි. ඒ නිවන් මඟ ගමන් කරන ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි. ඔබට මේ කාරණේම සතුටු වෙන්න ප්‍රමාණවත් කියලා දේශනා කළා. ඒ වෙලාවේ පින්නතින්නේ මේ මහා පෘථුවියත් මේ සහස්ත්‍රී ලෝක ධාතුවත් සතුටින් කම්පණය වෙන්න ගත්තා. ඒ සම්මා සම්බුද්ධ ස්වාක්කාත සුපටිපන්න කියන ඒ ගුණ තුන ඇහෙනවත් එක්කම මේ මිහිකත කම්පා වෙන්න ගත්තා. පින්නත්නි, ඒ බුදුරජාණන් වහන්සේ පන්සාලි සසරක් පුරාවට මේ සී සද්ධර්මයේ දේශනා කළේ ඉලක්ක පහක් ඇතුව. බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ තමන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කුමන ඉලක්කයක් පිණිසද කියලා හඳුන්වා දුන්නා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ භාග්‍යතුන් වහන්සේ
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. පරිපූර්ණ වශයෙන් දමණයට පත් වූ ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයන්ටත් දමණේ වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිපූර්ණ වශයෙන්ම සංසිඳීමට පත් වන ශාස්ත්‍රූන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් සංසිඳීම පිණිස ධර්මයේ දේශනා කරනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මේ සතර අපායෙන් සසර කතරින් එතෙර වුණ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකීන්ටත් සතර අපායෙන් සසරින් එතරවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සියලුම කෙලෙසුන් ප්‍රහාණයට පත් කරලා කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවනට පත් වූ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ටත් පිරිනිවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. පින්නත්නි, ඒ ඉලක්කයේ ඔස්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යද්දී දහස් ගණනින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් රහතන් වහන්සේ ලැබී වුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වසරක් ඇතුළත ඒ කිඹුල්ලත් නුවරට ඥාති සංග්‍රහය පිණිස වැඩම කළේ 20,000ක් නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා පිරිවරාගෙන. භාග්‍යතුන් වහන්සේ මේ පන්සාලි සසර පුරාවට මේ සී සද්ධර්මයේ දේශනා කරගෙන යද්දී දහස් ගණනින් ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා බිහි වුණා. මගඵලලාභීන් බිහි වුණා. භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්සප්පේතුන් සූත්‍ර දේශනාවේදීම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක 23ක දෙවියන් බඹුන් මේ ධර්මයේ අවබෝධ කළා. කෝටි ගණනින් මගඵල ලැබුවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උනේ මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ, බඹුන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ, සත්තා දේව මනුස්සානම්. පින්නත්නි, මේ ධම්මපදේ බුද්ධ වර්ගයේ ඒ ආශ්චර්යමත් ගුණ දැරූ ඒ පරම ශ්‍රේෂ්ඨ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුදු දිවියේ ඉතාම අසිරිමත් සිදුවීම් මාලාවක් සඳහන් වෙනවා. ඒ බුද්ධ වර්ගයට අයත් තුන්වෙනි ගාථා රත්නයට අදාළව. අද මම මේ ධර්ම දේශනාවේදී මේ පින්නතුන්ට විස්තර කර දෙන්න අදහස් කළේ අන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු දිවියේ ඉතාම අසිරිමත් සිදුවීම් මාලාවක්. පින්නත්ති, මේ සිදුවීමට පසුබිම් වූ එක්තරා කතාවක් තිබුණා. ඒ තමයි රජගහ නුවර හිටියා එක්තරා සිටුවරයෙක්, හොඳට මිල මුදල් තියෙන. ඒ සිටුතුමා තමන්ගේ නිවස අසලින් ගලා බසින ගඟ හරහට දැලක් සවි කළා. එතකොට ගඟේ යම් කිසි දෙයක් ගහගෙන આવොත් ඒ දැලේ රැඳෙනවා. කවුරු හරි කෙනෙක්ගේ ගඟේ සැඩ පහරට හසු වෙලා ගහගෙන ගියොත් එයාට ජීවිතේ බේරා ගන්න උදව්වක්. ඉතින් මෙන්න මේ විදිහට ගඟ හරහට දැලක් සවි කළා. දවසක් මේ ගංගාවේ උඩ ඉවුරේ තිබුණ රත්සඳුන් ගහක් ගඟට කඩා වැටිලා ඒ රත්හඳුන් අරටුව ගල්වල වැදෙමින් පාවෙලා ඇවිල්ලා මේ දැලේ රැඳුණා. දැන් හොඳට උපමට්ටම් වුණ රත්සඳුන් අරටුවක්. ඉතින් මේ සිටුතුමාගේ සේවකයෝ මේ රත්හඳුන් අරටුව සිටුතුමාට ගෙනihin දුන්නා. බොහොම වටිනා
මට සිලිටු රත්හඳුන් නරටුවක් අපිට හම්බ වුණා කියලා. සිටුතුමා කල්පනා කළා, මම මේකින් යම්කිසි විශේෂ දෙයක් කරන්න ඕනි. සිටුතුමා කල්පනා කළා, මේ දඹදිව් තලේ පුරාවට දැන් මේ සත්සාස්ත්‍රවරුන් කියලා පිරිසක් ඉන්නවා. නොයෙක් ශ්‍රමණ කණ්ඩායම් ඉන්නවා. නොයෙක් දෙනා කියනවා, අපි අරහත්ත්වයට පත් වුණ අය, අපි ධර්ම අවබෝධ කරපු අය, අපිට 이르දි ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් කියලා සමාජයේ ඉදිරියේ කියනවා. හැබැයි මේ අය ඇත්තටම රහත් වුණාද, ඇත්තටම 이르දි ප්‍රාතිහාරය පාන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මං අන්න ඒ කාරණේ පරීක්ෂා කරලා බලන්න මේ රත්හඳුන් නරටුව යොදා ගන්න ඕනේ කියලා සිටුතුමා මොකද කළේ, හොඳ ලස්සන කැටයන් දාපු පාත්‍රයක් හැදුවා. හදලා උණගස් එකින් එකට බැඳලා අහසේ මේ පාත්‍රේ රැඳෙව්වා. රඳවලා අනබෙරයක් පැතිරෙව්වා. 이르දිමත් රහතුන් සිටිත්නම් අහසින් වැඩමකොට මේ පාත්‍රේ ගණිත්වා කියලා. දැන් අර සත්සාස්ත්‍රවරුන් කැළඹිලා ගියා. ඒ අය රහත් කියලා ලෝකයට කිව්වට, ප්‍රාතිහාරි පාන්න පුළුවන් කියලා කිව්වට කරගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් නිගණ්ඨනාත පුත්ත කිව්වා තමන්ගේ ශ්‍රාවකයන්ට, මං එතෙන්ට ගිහිල්ලා අහසට නගිනවා වගේ අත් දෙක ඔසවන්නම්. එතකොට ඔයකොල්ලෝ ඇවිල්ලා මාව බදාගෙන කියන්න, මේ වගේ මේ නොවටිනා පාත්‍රයකට මේ ගිහි පිරිස ඉදිරියේ ප්‍රාතිහාරි පෙන්වන්න එපා කියලා මාව ඇදගෙන යන්න කිව්වා. එතකොට සිටුතුමත් රැවටිලා, පිරිසත් රැවටිලා, පාත්‍රයත් හම්බේ, අපේ මේ පිළිගැනීම මෙහෙම්මම තියේ කිව්වා. ඉතින් එහෙම කළා. නමුත් සිටුතුමා බුද්ධිමත්. සිටුතුමා කිව්වා, නෑ, අහසින් යන්න පුළුවන් නම් අහසින් ගිහිල්ලාම ගන්න කිව්වා. දැන් පාත්‍රේ රඳවලා දවස් ගාණක් ගත වුණා, කවුරුත් නෑ අහසින් ඇවිල්ලා ගන්න. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත්, අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා සිවුරු පොරවනකොට පිරිසක් කතා වෙනව ඇහුණා. හැම තැනම රහතන් වහන්සේලා කියලා කිව්වා. සිටුතුමා තමයි වැඩේ කළේ, කෝ තාම කාටවත් ගන්න බැරි වුණානේ පාත්‍රය කියලා. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා, භාරද්වාජ තෙරණුවනි, මෙහෙම ගියොත් බුද්ධ ශාසනය කෙරෙහි තපහදින් ඉඩ තියෙනවා, බුද්ධ ශාසනයේ 이르දිමත් රහතන් වහන්සේලා නැහැ කියලා. ඒ නිසා ඔබ වහන්සේ අහසින් වැඩම කරලා ඔය පාත්‍රේ ගන්න කිව්වා. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සමාධි සමාපත්තීන්ට සමවැදුනා. ධ්‍යාන අභිඥාවන්ගෙන් ඒ රජගහනුවර තිබුණ විශාල ගල් තලාවක් පාද දෙකෙන් ඔසවා ගත්තා. ඔසවාගෙන දැන් රජගහනුවර ඉහළ ආකාශي සැරිසරනවා අර විශාල ගල් තලාවත් එක්ක. දැන් රහතන් වහන්සේව පේන්නේ නැහැ. මිනිස්සු බය වෙලා කෑ ගහන්න ගත්ත විශාල කළු ගල් පර්වතයක් අහසින් එනවා, කොයි වෙලාවෙ අපේ හිස මතට කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ පින්නෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පෙනී සිටියා. මිනිස්සු කෑ ගහලා කිව්වා, ආ, මේ අපේ ආර්යයන් වහන්සේනේ. අනේ, ඔය ගල්තලාව තිබ්බ තැනින් මහපෝ තියන්න කිව්වා. ඉතින් පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පාදේ මහපට ඇඟිල්ලෙන් පහරක් දුන්නා ගල්තලාවට. තිබ්බ තැනම ගිහිල්ලා තැන්පත් වුණා. ඊට පස්සේ හංස රාජයේ පරිද්දෙන් අහසින් ගිහිල්ලා අර රත්හඳුන් පාත්‍රය ගත්තා. මිනිස්සු සාදුකාර පවත්වන්න පටන් ගත්තා. සාදුකාර දිදී
පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේ පිරිවරාගෙන ආරාමයේ පැත්තට ආවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ආනන්දය, මේ මොකද්ද ගෝසාවක් ඇහෙන්නේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, අද අපේ පින්ඩෝල භාරත්වාජයන් වහන්සේ මේ මහා පිරිස් මැද ඉර්ධි ප්‍රාතිහාරි පාලා මේ රත්හඳුන් පාත්තරය ඇරගත්තා. ඒකට පැහැදුන මිනිස්සු කිව්ව ඔය ප්‍රීතියෙන් කෑකොස්සන් ගහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ගේන්න කියන්නේ පාත්තරේ, කෑලි කෑලි වලට කඩන්න කියන්න, කුඩු කරලා ඕන්නම් බෙහෙත් වලට ගන්න කියන්න, ওই පාත්‍රේ පාවිච්චි කරන්න එපා කිව්වා. මේ වගේ නොවටිනා පාත්‍රයක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය මේ 이르දි ප්‍රාතිහාරය ගිහි පිරිස ඉදිරියේ පෑවේක වරද්දක් කිව්වා. පින්ඩෝල භාරත්වාජ ස්වාමීන් වහන්සේට අවවාද කළා. මීට පස්සේ ගිහි පිරිස ඉදිරියේ ලාභ සත්කාරයක් පිණිස, සිව්පසයක් පිණිස 이르දි ප්‍රාතිහාරයේ පෑම තහනම් කියලා ශික්ෂාපදයක් පැනෙව්වා. ඔන්න දැන් අර අන්නේ තීර්ථකය හරියට සතුටු වුණා. ආ, අදින් පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් 이르දි ප්‍රාතිහාරේ පාන්නේ නැහැ. 이르දි ප්‍රාතිහාරේ පාන්න පාන්න තමයි මේ මිනිස්සු සතුටු වෙලා පුද සත්කාර කළේ, අපිව අමතක කළේ. අදින් පස්සේ අපිටත් හොඳ කලක් යනවා. මොකද ශ්‍රමණ බවත් ගෞතමයන් ශ්‍රාවකයන්ට පනවන ශික්ෂාපද උන්වහන්සේත් රකින්නවා. ඒ නිසා අදින් පස්සේ ගෞතමයන්ුත් 이르දි ප්‍රාතිහාරේ පාන එකක් නැහැ කියලා ඒ අන්නේ තීර්ථකයෝ කතා වුණා. ඊට පස්සේ ඒකොල්ල මොකද කළේ? රජගහ නුවර පුරාවට කෑගගහ යන්න පටන් ගත්තා. අර පින්ඩෝර භාරද්වාජයන් වහන්සේ නම් මේ නොවටිනා පාත්‍රයක් වෙනින් 이르දි ප්‍රාතිහාරේ පෑවා. අපි නම් ඔය වගේ සුළු දෙයකට 이르දි ප්‍රාතිහාරේ පාන්නේ. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එනවනම් අපිත් එක්ක තරඟෙට 이르දි ප්‍රාතිහාරේ පාන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එකක් පාද්දී අපි දෙකක් පානවා කිව්වා. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරේ පහක් පෑවොත් අපි දහයක් පානවා කිව්වා. පුළුවන් නම් එන්න කිව්වා අපිත් එක්ක තරඟෙට 이르දි ප්‍රාතිහාරේ පාන්න. බුදුරජාණන් වහන්සේ අභියෝගේ බාරගත්තා. අන්න වැරදුනාන්නේ තීර්ථකයන්ට. මම 이르දි ප්‍රාතිහාරේ පාන්න සූදානම් කිව්වා. එයි දැන් මේ විශාල පිරිසක් අකුසල් කරගන්නවා. ඊළඟට 이르දි ප්‍රාතිහාරේ බුදුරජාණන් වහන්සේ පෑම තුළ ඊළඟට වෙන යහපත බුදුරජාණන් වහන්සේ දැක්කා. අනාගත යහපත. මම 이르දි ප්‍රාතිහාරේ පාන්න සූදානම් කිව්වා. එතකොට රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ඇහුවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ 이르දි ප්‍රාතිහාරේ පානවද? ඔව් රජතුමනි, මම පානවා කිව්වා. ඉතින් ඔබ වහන්සේ සිල්පදයක් පැනවල තියෙනවනි පාන්න එපා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි, ඔබේ අඹ උයනේ අඹ හැදෙනව නේද? හැදෙනවා කිව්වා. ඒක මිනිස්සුන්ට කන්න තහනම් නේද? තහනම්. කෑවොත් දඬුවම් කරනවා කිව්වා මං. එතකොට ඒ උයනේ අඹ ඔබටත් කන්න තහනම්ද කියලා ඇහුවා. නෑ, ඒක මගේ උයන, මට ඕන වෙලාවට රාජකීය අඹ උයනින් මට අඹ කන්න පුළුවන් කිව්වා. ඒ වගේ තමයි මම සිල්පද පැනෙව්වේ ශ්‍රාවකයන්ට කිව්වා. ඒක මට අදාළ නෑ කිව්වා. 이르දි ප්‍රාතිහාරේ පාන්න එපා කියලා
මං සිල්පදේ පැනවි ශ්‍රාවකයන්ට ඒක මට අදාළනේ. මට ඕනේම වෙලාවක ශාස්ත්‍රුන් වහන්සේ හැටියට ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන් කිව්වා. ඉතින් රජතුමා බොහොම සතුටු වෙලා කාරණේ තේරුම් අරගෙන ඊට පස්සේ රජතුමා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කොහෙද මේ ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ? දැන් මේ සිදුවීම උනේ කොහෙද? රජගහනුවර. ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ කොහෙද කියලා ඇහුවා. මං ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ සැවැත් නුවර කියලා කිව්වා. එතකොට සිදුවීම සිදු වුණේ රජගහනුවර. ඉර්ධි ප්‍රාතිහාරය පාන්න තීරණය කළේ කොහෙටද? සැවැත් නුවරට වඩින්න තීරණය කළේ. රජතුමාට කිව්වා, සියලු බුදුවරයන් වහන්සේලා මේ සුවිශේෂී ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ සැවැත් නුවර ඇසුරු කරගෙන. දැන් මේ ඉර්ධි ප්‍රාතිහාරය සාමාන්‍ය ඉර්ධි ප්‍රාතිහාරයක් නෙමෙයි මේ සිද්ධ කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේලාට විතරක් ආවේනික වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් නොහැකි, පසේ බුදුරජාණන් වහන්සේලාටවත් නොහැකි යමක මහා ප්‍රාතිහාරය පාන්නයි මේ සූදානම් වෙන්නේ. ඉස්සරහට විස්තර කරනවා හරි ලස්සනට ඒ යමක මහා ප්‍රාතිහාරයේ පෑවි කොහොමද කියලා. ඉතින් පින්නත්නි, දැන් අර අන්‍ය තීර්ථකයන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ අභියෝගයේ බාර අරගෙන ඉර්ධි ප්‍රාතිහාරය පාන්න තීරණය කරලා. කතා කළා, අපේ අපි විනාසයි. අපි මේ බොරුවට කෑග ගහ ගියාට තරඟෙට ඉර්ධි ප්‍රාතිහාරය පානවා කියලා අපිට පාන්න පුළුවන් ඉර්ධි ප්‍රාතිහාරයක් නැහනේ. දැන් අපි තිබුණටත් හිටියටත් වඩා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් පිරිහෙනවනි කියලා කතා කළා. ඊට පස්සේ උපක්‍රමයක් කල්පනා කළා. එන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ තව මාස හතරක් විතර ගිහිල්ලා සැවැත් නුවරලු. දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැවැත් නුවරට චාරිකාවේ වඩින්න පටන් ගනි. අපිත් ඒ පිටිපස්සෙන් අර විදිහටම කෑක ගහ යමු. අපිත් මේ පිටිපස්සෙන් යන්නේ තරඟෙට ඉර්ධි ප්‍රාතිහාරය පාන්න කියලා. එතකොට ඒ මාස හතරට හරි අපිට සලකාවි. මිනිස්සු අපිට දන්පෙන් පූජා කරාවි කියලා කතා වුණා. ඊට පස්සේ ඒකොල්ල මොකද කළේ? සැවැත් නුවරට ගිහිල්ලා ඒ තමන්ගේ අනුගාමිකයන්ගෙන් කහවණු ලක්ෂයක් හොයාගෙන ලස්සන මණ්ඩපයක් හැදුවා කිහිරි කොට වලින්. ලස්සන මණ්ඩපයක් හදලා ආසන පනවලා මල් ගහලා දැන් ඒකේ වාඩි වෙලා ඉන්නවා. මිනිස්සු ඇවිල්ලා අහුවාම මොකද මේ කියලා, ශ්‍රමණ ගෞතමයන් එක්ක මේ තරඟෙට ඉර්ධි ප්‍රාතිහාරය පාන්නයි අපි මේ වාඩි වෙලා ඉන්නේ කියනවා. ඊට පස්සේ පින්නත්නි, කොසල් රජතුමා, සැවැත් නුවර රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අන්න තීර්ථකයෝ නම් මණ්ඩපේ හදලා තියෙන්නේ, බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මණ්ඩපේ හදන්නේ මම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නෑ රජතුමනි, තථාගතයන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මණ්ඩපේ හදන්න කෙනෙක් ඉන්නවා කිව්වා. බාරගත්තු පින් තියෙන කෙනෙක් ඉන්නවා කිව්වා. රජතුමා ඇහුවා, කවුද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රජතුමා වුණ මටත් වඩා එකට සුදුසු කෙනා කියලා ඇහුවා. එතකොට කියනවා, ඔබ රජකම් කරන්නේ මේ කෝසල දේශේටනේ,
චාතු මහරජික තාවතිංස කියන දෙදෙව්ලොවටම රජකම් කරන සක්දෙවිඳු තමයි කියනවා තථාගතයන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මණ්ඩපය හදන කෙනා. පින්නත්නි, ඊට පස්සේ අහනවා මේ කොසල් නත්තුමා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කොහෙදිද මේ ඉර්ධි ප්‍රාතිහාරය පාන්නේ ඔබ වහන්සේ? රජතුමනි, ගණ්ඩබ්බ කියන අඹරුක් සෙවණෙදි කියලා කිව්වා. ඔන්න දැන් මේක ආරංචි වුණා අර අන්නේ තීර්ථකයන්ට, අඹ ගහක් යටලු මේ ප්‍රාතිහාරය පාන්නේ. ඒකොල්ල තමන්ගේ අනුගාමිකයොත් එක්ක යොදුනක් පුරාවට තිබුණ සියලූම අඹ පැල, අඹ ගස් කපලා ගලවලා අයින් කළා. දැන් මේ ඉර්ධි ප්‍රාතිහාරය පානයක වලක්වන්න. ඊට පස්සේ දැන් ඒ සැවැත්නුවර පළාත පුරාවටම දැන් අඹ ගහක්, අඹ පැලයක් නැහැ. කොසල් රජතුමාගේ අඹ උයනේ, රාජකීය අඹ වන උද්‍යානයේ ගහක ඉතාම සුවඳ හමන ඉදිච්ච අඹ ගෙඩියක් හැදිලා තිබ්බා. උයන් පල්ලයේ විශාල අඹ ගෙඩිය දැකලා කඩාගෙන ඇවිල්ලා කොසල් රජතුමාට පූජා කළා. කොසල් රජතුමා කල්පනා කළා, මේ වගේ සුවඳ හමන මිහිරි රස තියෙන මේ අඹ ගෙඩියක් හරි දුර්ලභයි, මේක මං ශාස්ත්‍රූන් වහන්සේට පූජා කරන්න ඕනි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අඹය වළඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට දුන්නා. ආනන්දේ මේ අඹ ඇටය අන්න අතන පස ඈත්මෑත් කරවලා රෝපණය කරවන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක කෙනෙක් ලව්වා, බිම හිටෙව්වා. ශාස්ත්‍රූන් වහන්සේ වං අතට පැන් නැරගෙන අර අඹේ වැළඳූ දකුණු අත, ඒ අඹ ඇටේ රෝපණය කරපු තැන දෝවණය කළා. හරි අසිරිමත් පින්නත්නි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ දැවටුනේ ජල බින්දු අර අඹ ඇටේ රෝපණය කරපු තැනට බිමට වැටෙද්දී අඹ පැලයක් පැන නැග්ගා. ඒ මොහොතෙම සියලු දෙනා බලා ඉන්නේද්දී අඩි 50ක් විතර උසට වැඩිලා ගියා. අතුපතර විහිදිලා ගියා. ඒ සියලු අතුවල සුවඳ හමන මිහිරි රසති අඹ හටගත්තා. ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවය, බුද්ධානුභාවය, පුණ්‍යානුභාවය. ඔබට මතක ඇති, මීට වසර 10කට 12කට කලින් සුනාමි රළපෙර ඇවිල්ලා මේ මහා විශාල ගොඩනැගිලි බිමට සමතලා කරලා දැම්මා. ටොන් ගණන් බර ඇති දුම්රිය එන්ජින් අනිත් පැත්තට පෙරලා දැම්මා. මිනිස්සු දහස් ගණනින්, ලක්ෂ ගණනින් මරණයට පත් වුණා. ලංකාව විතරක් 70,000ක් විතර මරණයට පත් වුණා. ඉන්දියාවේ 1,00,000, ඉන්දුනීසියාවේ 150,000ක් මරණයට පත් වුණා. මේ විශාල බස් රථ මිනිස්සු පුරවා ගත්ත කඩදාසි ඔරු වගේ පාවෙලා ගියා. නමුත් අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ නමින්, තථාගත රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ නමින් ඒ දෙතිස් මහා පුරිස ලක්ෂණ ඉස්මතු වෙන විදිහට හදපු ඉතාම කුඩා මැටි පිළිම වහන්සේලා ආරක්ෂා වුණා. ඒ පිළිම වහන්සේලාගේ තීන්තවත් ගැලවිලා ගියේ නෑ. අර විශාල විනාශයේ මැද්දේ පිළිම වහන්සේලා විරාජමානව වැඩ හිටියා. එක ලංකාවෙත් තුනා, ජපානි සුනාමියේදීත් තුනා. ඊළඟට ඔබට මතක ඇති, මීට ටික කාලයකට කලින් අර ශාලාව හමුදා කඳවුර හදිස්සිය ඇති වුණ පිපිරීමකින් ඒ ආයුධ ගබඩාව පුපුරා ගියා. ඒ ගොඩනැගිලි බිමට සමතලා වුණා.
හාත්පස ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා ගියා. නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ කඳ උරේ ඉදි කරලා තිබුණේ. ඉතාම කුඩා, ඒකෙන් අනිත් ගොඩනැගිලි එක්ක බලද්දි කුඩාවට ඉදි කරලා තිබ්බ බුදු මෙදුර ආරක්ෂා වුණා, පිළිම වහන්සේ ආරක්ෂා වුණා, බෝධීන් වහන්සේ ආරක්ෂා වුණා. මීට වසරකට කලින් අර අරණායක සම්පූර්ණ කන්දක් ගමක් යට කරගෙන නාය යද්දි ඒ පසකින් තිබ්බ බෝධීන් වහන්සේ ආරක්ෂා වුණා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2600කට ආසන්න වෙලත් 2550ක් ඉක්මවා ගිහිල්ලත් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවයේ එපමණ නම් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සාරාංශ කල්ප ලක්ෂයක් පුරාවට සම්බුද්ධත්වයේ පිණිස පාරමී ධර්මයන් සපිරු ඒ මහා පුණ්‍ය තේජස පුරුෂ ලක්ෂණ 32ක් වශයෙන් ශරීරේ පුරා පිහිටලා තිබ්බ නිකලෙස් හදමණ්ඩලක් දරාගත් දස බල ඥානයන්ගින් යුක්ත විසරද ඥානයන්ගින් යුක්ත නවරහාදී සම්බුදු ගුණ දරුව අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවමාන ඒ ආශ්චර්යමත් බව ඔබ කිසිසේත්ම සැක කරන්න එපා. සිත පහදවා ගන්න. ඒ සිත පහදවා ගැනීම අග්‍ර වූ විපාක ලබා දෙනවා. උන්වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ දෝණේ කරද්දී අඹපැලේ රෝපණය වුණා. අඩි 50ක් විතර ඉහළට විශාල වශයෙන් පැතිරිලා ගියා. අතුවිති පැතිරුණා. මල් හටගත්තා, ගෙඩි හටගත්තා, සුවඳ හමන අඹපල ඒ ගහේ හටගත්තා. දැන් අර කොල්ල මුළු නුවරම තියෙන අඹපැල අඹගස් කැපුවා කියලා වැඩක් උනේ නැහැ. ඊට පස්සේ පින්නත්නි, මිනිස්සු ඒ ගහෙන් අඹගෙඩි කඩ කඩ කන්න පටන් ගත්තා. කාලා අඹ ඇටෙන් අර අන්‍ය තීර්ථකයන්ට ගහනවා. තමුසෙලා තමයි මේ අඹගස් ටික ඔක්කොම කපලා දැම්මේ. කොච්චර රහද මේ අඹ කියන පළතුර කියලා කිය කියා අර අන්‍ය තීර්ථකයන්ට අඹ ඇට වලින් ගහන්න ගත්තා. ඒකොල්ල කරපු දේ ඒ මොහොතේම පළ දුන්නා. ඊට පස්සේ දැන් ඒකොල්ලෝ දැන් අර මේ මණ්ඩපේ වාඩි වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක තරඟිට 이르දි ප්‍රාතිහාර්ය පාන්නම් කියලා බොරු කිය කිය. දැන් මිනිස්සුන් රවට්ටගෙන අර රජගහනුවර ඉඳන් සැවැත්නුවරට එනකම්ම මාස 4ක්ම 이르දි ප්‍රාතිහාර්ය පානවා කියලා බොරු කරලා දානමානත් ගත්තා. සක්දෙවිඳු කල්පනා කළා මේ බොරුකාරයෝ ටිකට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේ මිනිස්සු රවට්ටනවට, මේ අහිංසක මිනිස්සු රවට්ටලා තමන්ට නැති මේ බොරු උතුරු මනුස්සදම් තියෙනවා කියලා කියමින් භාග්‍යතුන් වහන්සේටයි රහතන් වහන්සේලටයි මේ අභියෝග කරන්නේ මං හොඳ වැඩක් කරන්නම් කියලා. මේ සුලගට අධිග්‍රෝහිත වාතවලාහක දෙවිවරුන්ට අනකලා හොඳට කැළඹෙන හුලඟක් මවන්න කිව්වා. කැළඹි කැළඹි හුලඟ ඇවිල්ලා අර මණ්ඩපයත් එක්කම ගහගෙන ගියා. සුලි සුලඟක් ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ සූර්යාට අධිග්‍රෝහිත දිව්‍ය පුත්‍රයෙක් ඉන්නා පින්නත්ති සූර්ය දිව්‍ය පුත්‍රයා කියලා. සූර්යා දිව්‍ය පුත්‍රයෙක් නෙවෙයි, සූර්යාට අධිග්‍රෝහිත දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. අර සූර්ය පිරිත කියලා කියන්නේ ඒ සූර්ය දිව්‍ය පුත්‍රයාත් බුදුරජාන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයාට සක්දෙවිඳු අනකලා හිරු රැස් දෙඩි කරන්න කිව්වා. දැන් අර සුලි සුලඟට අහු වෙලා මණ්ඩපේ ගහගෙන ගියා. හිරු රැස් දෙඩි කරන්න කිව්වා. දැන් ඔන්න දාඩිය දාන්න ගත්තා. ඊළඟට
ආයෙත් අර වාත වලහක දෙවිවරුන්ට කිව්වා, දැන් දූවිලිත් එක්ක හුලඟක් යවන්න කිව්වා. දැන් අර දාඩිය දාලා ඉන්න අන්‍ය තීර්ථකයන්ගේ ඇඟේ දූවිලි ගිහිල්ලා බැඳුණා. ඊට පස්සේ සක්දෙවිඳු කිව්වා, වැස්ස වලාහක දෙවිවරුන්ට අණ කළා, දැන් හොඳට ලොකු වතුර බින්දු තියෙන වැස්සක් වස්සන්න කිව්වා. දැන් අර ඇඟ පුරාම දූවිලි බැඳිලා ඉන්න අයට වතුර බින්දු බින්දු වැටෙද්දි තැන් තැන්වල නිකන් පැල්ලම් පැල්ලම් වගේ හැදිච්ච, පුල්ලි හැදිච්ච වගේ ඇඟක් අනිත් අයට දකින්න හම්බ වුණේ. ඇයි දූවිලි බැඳිලා තින්න කයට වැහි බින්දු වැටිලා. ඉතින් දැන් කිසි ඍදි ප්‍රතිහාරයක් කරගන්න බෑ. ලැජ්ජාවට පත් වුණා. ලැජ්ජාවට පත් වෙලා හිස් ලූලූ අත දුවන්න ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් නිස්කාරණව, ඒ කියන්නේ කිසිදු හැකියාවක් නොමැතිව ලාමක ඉච්ඡාවට යට වෙලා අභියෝග කරපු එකේ ප්‍රතිඵලයේ. ඉතින් හිස් ලූලු අත දිව්වා. ඊට පස්සේ සක්දෙවිඳු මොකද කළේ? මිනිස්සුන්ටත් පේන්න නැගෙනහිර සක්වලේ ඉඳලා බටහිර සක්වල දක්වා මැණික් වලින් සක්මනක් පෙව්වා. දැන් භාග්‍යතුන් වහන්සේ දැන් ඍදි ප්‍රතිහාරය පාන්න සූදානම් කියලා සක්දෙවිඳු දන්නවා. ආකාශයේ මැණික් වලින් සක්මනක් මෙව්වා. දැන් භාග්‍යතුන් වහන්සේ මේ සියලු දේවල් වෙනතුරු සුගන්ධ කුටිය වැඩ හිටියේ. ඔන්න භාග්‍යතුන් වහන්සේ සිංහ රාජයේ පරිද්දෙන් සුගන්ධ කුටියේ දොර විවර කරලා පාසියුරු දරාගෙන ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු කයින් නිකලෙස් හදමඩලක් දරාගෙන සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා අර විශාල පිරිස් එකතු වුණ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඍදි ප්‍රතිහාරය බලන්න එකතු වුණ බිමට වැඩම කළා. වැඩලා පින්නත්නි ඍදි ප්‍රතිහාරය පාන්න දැන් ලං වෙනකොට එතන හිටියා ගහරණී කියලා අනාගාමී උපාසිකාවක්. ඒ ගරණී කියන අනාගාමී උපාසිකාව ඒ අනාගාමී ඵලයේ ලැබුවේ අර ඍදි ප්‍රතිහාරයත් සමගින්. ඉස්සරහට ඇවිල්ලා ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ ඍදි ප්‍රතිහාරේ පාන්න ඕනේ නැහැ. මේ මහා පිරිස මැද්දේ ඔබ වහන්සේගේ ගිහි ශ්‍රාවිකා දියණියක් වුණ මම ඍදි ප්‍රතිහාරේ පාන්නම්. එතකොට මේ ගිහි ජීවිතේ ගත කරන මේ වගේ උපාසිකා දියණියක් මෙහෙම ඍදි ප්‍රතිහාරේ පානවා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ඍදි ප්‍රතිහාරේ කොහොම එකක්ද කියලා මේ පිරිස හිත පහදවා ගනීවි. අන්‍ය තීර්ථකයෝ කරුණු තේරුම් ගනීවි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්නත් ගරණිය, ඔබ මොන වගේ ඍදි ප්‍රතිහාරයක්ද පාන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට පුළුවන් හතරවෙනි ධානයේට හිත දියුණු කරලා ඍදි විද ඥානෙ උපද්දවලා මේ අහසේ සියලු දෙනාට පේන ආකාරයෙන් පක්ෂියෙක් වගේ පියාඹන්න මට පුළුවන් කිව්වා. ඒ වගේම මේ සියලු දෙනාට පෙනෙද්දී පොළවේ එක තැනකින් මතුවෙලා තව තැනකින් උඩට එන්න මට පුළුවන් කිව්වා. ඒ වගේම ඒ මහජනයා සාදුකාර දෙද්දී නොයේක් විදිහේ ඍද්ධි ප්‍රතිහාරේ මම පාලා පෙන්වන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගරණිය,
ඔබට ඒ ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි මේ අවස්ථාවේදී 이르දි ප්‍රාතිහාර්ය පාන්න තියෙන්නේ ඔබට නෙවෙයි කිව්වා. ඊට පස්සේ එතන හිටියා චුල්ල අනාථ පින්ඩික සිටුතුමා කියලා අනාගාමී ගිහි උපාසකෙක්. ඒ උපාසකත් අනාගාමී ඵලයට පත් වුණේ 이르දි ප්‍රාතිහාරයත් එක්ක. 이르දි ප්‍රාතිහාරේ පාන හැකියාවත් එක්ක. ඒ සිටුතුමා ඉදිරිපත් වුණා ඔබ වහන්සේගේ ගිහි ශ්‍රාවකෙක් වුණ මම අද මේ මහා පිරිස ඉදිරියේ 이르දි ප්‍රාතිහාරේ පාලා පෙන්වන්නම්. එතකොට මේ ගිහි ශ්‍රාවකෙක් මේ විදිහට 이르දි ප්‍රාතිහාරේ පානවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ගැන කවර කතාද කියලා මේ සියලු දෙනා හිත පහදවා ගනීවි. අන්නේ තීර්ථකයොත් කරුණු තේරුම් ගනගෙන ඔබ වහන්සේ සරණ යාවි කියලා කිව්වා. එතකොට ඇහුවා ඔබ මොනවද මේ මහා පිරිස ඉදිරියේ පාන 이르දි ප්‍රාතිහාර? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ මහා පිරිස ඉදිරියේ බ්‍රහ්ම රාජයෙකුගේ ආත්ම භාවයක් මවාගෙන ආකාශයේ විස්මිත ශබ්ද පතුරවන්නම් කිව්වා. එතකොට මේ සියලු දෙනා බුද්ධ ශාසනය කෙරෙහිම පහදීවි කිව්වා. ඔබටත් 이르දි ප්‍රාතිහාරේ පාන්න පුළුවන් කියලා මන් දන්නවා. හැබැයි මේකට අවස්ථාව නෙවෙයි කිව්වා. ඊට පස්සේ අවුරුදු 7ක චූටි භික්ෂුණියක් මෙහෙණින් වහන්සේ නමක් හිටියා සාමණේරියක්. අවුරුදු 7ක සාමණේරි ශ්‍රමණියන් වහන්සේ නමක්. ඒ වීරා කියන රහත් සාමණේරින් වහන්සේ ඉදිරිපත් වුණා. මේ චතුපටි සම්බිදාලාභී අභිඥාලාභී මහරහත් මෙහෙණියක් අවුරුදු 7යි. ඉදිරිපත් වෙලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම 이르දි ප්‍රාතිහාරි පාන්නම්. මට පුළුවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 이르දි බලයෙන් මේ හිමාල පර්වත රාජ්‍යයත් ඒ විශාල අනිකුත් පර්වතත් මේ කුඩා චූටි පස්ගොඩවල් බවට පත් කරලා මෙතෙන්ට ගෙනල්ලා තියන්න සියලු දෙනා බලා ඉන්නේද්දි ඒ වගේම අහස් තලයේ විශාල හංස රාජිනියක් විදිහට මට තටු සලමින් පියාසලා යන්න පුළුවන් කව සියලු පිරිසට පේන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නත් වීරා ඔබටත් ඒ සියල්ල පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි මේයට සුදුසු වෙලාව නෙවෙයි කිව්වා. දැන් පින්නත්නි අද අපිට මෙව අහද්දි නිකම් මොකක් වගේද? සුරංගනා කතා වගේ. ඇයි ඒ? අද මේ චිත්ත දියුණුව නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ රහතන් වහන්සේලාගේ යුගයේ ඒ ළමාගත් චිත්ත දියුණුව ඒ සිද්ධ කරපු අසිරිමත් දේවල් අද අපිට හිතා ගන්නවත් බෑ. අද ඒ සියල්ල අපි කරන්න උත්සාහ ගන්නේ මේ තාක්ෂණික උපකරණ හරහා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ බොහෝම සතුටින් වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා මෙච්චර සතුටින් ඉන්නේ මොකද්ද කරපු භාවනාව කියලා ඇහුවා. මම භාවනාවක් නම් කළේ නෑ, හැබැයි ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොනවා ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ හැතැම්ම 2000ක් ඈතනේ. ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ගාවට ගියාද? ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේ ගාවට වැඩියද කියලා ඇහුවා මේ ධර්ම සාකච්ඡාව කරන්න. නෑ කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේ මං ගාවට වැඩියෙත් නෑ, මම ශාස්ත්‍රුන් වහන්සේ ගාවට වැඩියෙත් නෑ. එහෙනම් කොහොමද කළේ කියලා ඇහුවා.
තථාගතයන් වහන්සේ දිව්‍ය කනත් චිත්ත තරංගත් උපකාර කරගෙන මට ධර්මයේ කිව්වා කිව්වා. මමත් චිත්ත තරංගත් දිව්‍ය කනත් උපකාර කරගෙන තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා කිව්වා. මොනවාද මේ මොබයිල් ෆෝන්? ඒ කාලෙන චිත්ත දියුණුව. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ දික්කල අතක් හකුලන වේගෙන්, හකුලපු අතක් දික්කරන වේගෙන් මිනිස් ලොවින් අතුරුදහන් වෙලා බඹලෝ පහළ වෙනවා. ඊළඟ මිනිස් ලොව වැඩ ඉඳිමින් ත්‍රී සහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුවට ධර්මයේ දේශනා කරනවා. ඉරුදිමත් ආලෝක තරංග පතුරුවා හරිනවා. ඉරුදිමත් ශබ්ද තරංග පතුරුවා හරිනවා. මේක නෙවෙයි දියුණු යුගයේ. මේ ඔක්කොම මේ අර මේ මෙව්වට හරි ඉස්සර අය කියනවා, අහලා තියෙනවා මන් නමක්. මෙව්ව නිකන් අර ඒක මට මතක නෑ ඒ නම. මෙව්ව නිකන් ඔක්කොම නිකන් මේ අර මවලා පෙන්නපු දේවල් කියනවා. මේ අද තාක්ෂණික දියුණුව සෙප්පඩ විද්‍යා. මෙව්ව සැබෑ විද්‍යා නෙවෙයි. සැබෑ විද්‍යා තිබ්බේ කාලේ. සැබෑ විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූප්පා ඥානය, ආසවක්ඛේ ඥානය. අන්න සැබෑ විද්‍යාවන්. ඉතින් ඒ ශාස්ත්‍රූන් වහන්සේ සතුව තිබ්බේ සැබෑ විද්‍යාවන්. ඊළඟට රහතන් වහන්සේලා සතුව තිබ්බේ සැබෑ විද්‍යාවන්. එව්වෙන් තමයි මේ ඍද්ධි ප්‍රාතිහාරයේ පෑවේ. ඉතින් පින්නත්නි, ඊළඟට මේ විදිහට චුන්ද කියන සාමණේර රහතන් වහන්සේ ඉදිරිපත් වුණා. ඊළඟට උත්පලවන්නා මහරහත් තෙරණිය ඉදිරිපත් වුණා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම මේ මහජනයාට පේන්න මේ මහා පෘථුවියේ යට තියෙන පෘථුවි ඕජස, රස ඕජස පෘථුවි අනිප්පත්ත හරවලා ඒ රස ඕජස ඇරගෙන මේ පිරිසට කන්න දෙන්නම් කිව්වා ඉරුදියෙන්. ඊට පස්සේ මම මේ දකුණු ශ්‍රී හස්තයෙන් මේ මහා පෘථුවිය හා සමාන වෙන ග්‍රහලෝකයක් මවලා මේ පෘථුවියේ ඉන්න ඔක්කොම සත්තු ඒ පෘථුවිය හා සමාන විශාලව මවන ග්‍රහලෝකයට මාරු කරන්නම් කිව්වා. ඔබ වහන්සේ කෙරෙහි එතකොට මේ පිරිස පහදී කිව්වා, මේ ශ්‍රාවකයෙක්ගේ ආනුභාවයේ මෙහෙමනම් ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවය කොහොමද කියලා. පින්නත් මේ කරන්න බැරි දේවල් නෙවෙයි මේ කිව්වේ, කරන්න පුළුවන් දේවල් කිව්වේ. මුගලන් මහරහතන් වහන්සේ සමහර අවස්ථාවල අකුසල් කරන අය අකුසලයෙන් වළක්වන්න, පවට බය ඇති කරන්න මේ පොළව දෙබෑ කරලා නිරේ පෙන්නනවා. අද ඒ වගේ කෙනෙක් හිටියනම් හරි නේද? ගොඩාක් දෙනෙක් යහපත් කරගන්න තිබ්බා. ඒ කියන්නේ නිරයත් මෙහි කියලානේ, අපාය දිව්‍ය ලෝක ඔක්කොම මෙහි කියලානේ. ඇත්ත අපාය පෙන්නවා. පින් කරන්න, කුසලයට උනන්දු කරන්න දිව්‍ය ලෝක බඹලව මිනිස්සුන්ට පේන්න සැලැස්වා මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලේ. එතන මේ කරන්න පුළුවන් දේවල් මේ කිව්වේ බැරි දේවල් නෙවෙයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ කියනවා, මොග්ගල්ලානේ ඔබට ඒ සියල්ල පුළුවන් බව මන් දන්නවා. හැබැයි මේ ශ්‍රාවකේ ප්‍රාතිහාර්ය පෑ යුතු අවස්ථාව නෙවෙයි, මේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑ යුතු අවස්ථාව. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ අර ගණ්ඩබ්බ රුක්කමූලයට වැඩියා.
දැස් පියාගත්තා. සමාධි සමාපත්තීන්ට සමවැදුනා. ශාස්ත්‍රුන් වහන්සේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිස මැද්දේ ඒ ගණ්ඩබ්බ රුක්ක මූලය සෙවනේ ඉඳලා අහස් තලයට පැන නැග්ගා. අහස් තලයට පැන නැගලා දැන් මේ ඍද්ධි ප්‍රතිහාරය බලන්න පින්නත්නි, දෙවියන් බඹුන් නාගයන් ගාන්ධර්වයන් ඒ සියලු ලෝකවලින් ඇවිල්ලා හිටියේ. ඇයි ඒ සියලු දෙනාගේම ශාස්ත්‍රුන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ඇවිල්ලා හිටියේ. ඉන් ශාස්ත්‍රුන් වහන්සේ ඒ අහස් තලයට පැන නැග්ගා. හරි ලස්සනට තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානී ගැන. ඉද තථාගතෝ යමක පාටිහාරින් කරෝති අසාධාරණං ශාවකේහි. ශාස්ත්‍රුන් වහන්සේ මේ කිසිම ශ්‍රාවකයෙකුට පාණ්ඩ බැරි යමක මහාපාතිහාරි පෑවා කීවා. කොහොමද? උපරිම කායතෝ අග්ගික්කන්දෝ පවත්තති. භාග්‍යතුන් වහන්සේගේ මේ උඩු කයින් ඉර්ධිමත් ගිනි ධාරාවන් ගිනි ජාලාවන් පිට වෙනවා. හෙට්ටිම කායතෝ උදක ධාරා පවත්තති. යටි කයින් ඉර්ධිමත් ජල ධාරා පිට වෙනවා. ඊට පස්සේ ශනයක් ඇතුළත ඉතා වේගෙන් භාග්‍යතුනාසේ දෙක මාරු කරනවා. ඊට පස්සේ යටි කයින් ගිනි ධාරාවන් පිට කරනවා, උඩු කයින් ජල ධාරාවන් පිට කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු ඇසින් ඉර්ධිමත් ගිනි ජාලාවන් පිට කරනවා, වම් ඇසින් ඉර්ධිමත් ජල ධාරාවන් පිට කරනවා. ඊළඟ ශ්‍රණයෙන් එක මාරු කරනවා. ඒ වම් ඇසින් ඊට පස්සේ ගිනි ධාරාවන් පිට වෙනවා, දකුණු ඇසින් ජල ධාරාවන් පිට වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයෙන් ගිනි ධාරාවන් පිට කරනවා, වම්මතින් වාමහස්ත්‍රයෙන් ජල ධාරාවන් පිට කරනවා. ශනේන් ඊළඟට ඒදක මාරු කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ඉදිරිපසින් නිර්දිමත් ගිනි ධාරාවන් පිට කරනවා, පිටුපසින් නිර්දිමත් ජල ධාරාවන් පිට කරනවා. ඊළඟට ශනේන් මාරු කරනවා, ඉදිරියෙන් ජල ධාරාවන් පිටුපසින් ගිනි ධාරාවන්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු කනින් ගිනි ධාරාවන් පිට කරනවා, වම් කනින් ජල ධාරාවන් පිට කරනවා. ඊළඟ ශනේම් මාරු කරනවා, දකුණු කනින් ජල ධාරාවන්, වම් කනින් ගිනි ධාරාවන්. ඊට පස්සේ දකුණු නාස්පුඩුවෙන් ඉර්ධිමත් ගිනි ධාරාවන් පිට කරනවා, වම් නාස්පුඩුවෙන් ඉර්ධිමත් ජල ධාරාවන් පිට කරනවා. ඉලක්ෂණයෙන් මාරු කරනවා. ඊළඟට ඔය විදිහට ශරීරයේ සියලුම දකුණු පස වම් පස තියෙන අංග මාරු කර කර ජල ධාරාවන් ගිනි ධාරාවන් පිට කරනවා. ඒ ගණ්ඩබ්බ රුක්ක මූලයේ ගණ්ඩබ්බ රුක්සෙවනේ ඉහළ ආකාශයේ ඒ පිට කරන ජල ධාරාවන් ඒ පිට කරන ගිනි ධාරාවන් සක්වල මුවවිත දක්වාම පැතිරෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වාම පැතිරෙනවා. ඊට පස්සේ මේක තියෙනවා හරි ලස්සනයි, මේ ඇඟිලි වලින් ගිනි ධාරාවන් පිට කරනවා, ඒ ඇඟිලි අතරින් ජල ධාරාවන් පිට කරනවා. ඊළඟට ඇඟිලි අතරින් ගිනි ධාරාවන් පිට කරනවා, ඇඟිලි වලින් ජල ධාරාවන් පිට කරනවා. ඊට පස්සේ ශරීරයේ සෑම රෝම කූපයකින්ම ගිනි ධාරාවන් පිට කරනවා. ශරීරයේ ඒ රෝම වලින්, ඒ කියන්නේ රෝම කූප කියලා කියන්නේ රෝම හට ඇරගෙන තියෙන තැනින් ජල ධාරාවන් පිට කරනවා. රෝම වලින්, ලොම් වලින් ගිනි ධාරාවන් පිට කරනවා. ඊට පස්සේ ඒ දෙක මාරු කරනවා. ඔහොම වේගෙන් ශනිකව මාරු කරමින් ඒ සම්බුද්ධ ශරීරයෙන්
ගිනි දහරාවන් සහ ජල දහරාවන් පිට කරනවා භාග්‍යතුන් වහන්සේ. අර දෙව් මිනිසුන් සාදුකාර දිදී මේ විස්මිත අසිරිය බුද්ධානුස්සතිය වඩ වඩ බලාන ඉන්නවා. අපිට ඒ වාසනාව නැතුව ගියා. සමහර විට හැබැයි මේ යුගයේ ධර්මයේ මුණ ගැහෙන්න අපිත් ඈතක ඉඳලා හරි බලාගෙන ඉන්න ඇති. මේ යුගයේ නැවත මේ ධර්මයේ මුණ ගැහෙන්න. ඉතින් පින්නත්නි, ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේකේ හරි ලස්සනට තියෙනවා. චන්නං වන්නානං නීලානම් පීතකානං ලෝහිතකානං ඕදාතානං මංජිට්ඨානම් පබස්සරානං. මේ ගිනි දහරා සහ ජල දහරා පිට කරන අතරෙම භාග්‍යතුන් වහන්සේ සද්වර්ණ බුද්ධ රශ්මි මාලාවත් දෙව්ලෝ බඹලෝ සිසාරා විහිදවනවා. කොහොම තියෙන්නේ නැද්ද නේද? අද අපි ඉතින් ඔය තොරණකින් දකින්නේ කෘතිම දෙයක්නේ. සජීවීව භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සිරුරින් මේ විදියට සද්වර්ණ රශ්මි මාලාවන් බඹලව දක්වා විහිදෙද්දී කොහොම තියෙන්නේ නැද්ද? ඊළඟට පින්නත්නි, දැන් අර මතක ඇති සක්දෙවිඳු මුලින්ම මැව්වා මොකද්ද? මැණික් සක්මනක්. ශාස්ත්‍රඥ වහන්සේ මැණික් සක්මනට ගොඩ වුණා. ගොඩ වෙලා ඒ මැණික් සක්මනේ එහා කෙළවරේ තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුක්ත සම්බුදුරුවක් මැව්වා. දැන් එකවර දෙව් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේලා දෙනමක් පේනවා. බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නවා. අර නිර්මිත බුදුරුව භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නවා. අර නිර්මිත බුදුරුව හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. අර නිර්මිත බුදුරුව එකතැන හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සැතපෙනවා. අර නිර්මිත බුදුරුව සක්මන් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේලා දෙනම වෙනස් වෙනස් ඉරියව් පවත්වනවා. දැන් එතකොට නිර්මිත බුදුරුව සම්පූර්ණයෙන්ම කාගේ ප්‍රාතිහාරයක්ද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරයක්. ඊට පස්සේ පින්නත්නි, මේ විදිහට ඒ මවපු සම්බුද්ධ රූපයෙන්, ඒ මවපු නිර්මිත බුදුරුවෙන් ප්‍රශ්න අහන්න සැලැස්සුවා. ගැඹුරු ධර්ම කරුණු ඇතුළත්, ධර්ම විවරණ ඇතුළත් ප්‍රශ්න අහන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ ඒ ධර්ම සාකච්ඡාව අහලා 20 කෝටියක් මගඵල ලැබුවා. ඊට පස්සේ පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ මේ මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරලා එක්වර අතුරුදහන් වුණා. ඒ කුමක් පිණිසද? මාතෘ දිව්‍ය රාජයා ප්‍රදාන දිව්‍ය පිරිසට අභිධර්මයේ දේශනා කරන්න. ඊට පස්සේ පින්නත්නි, ඒ දෙව්ලව 3 මාසයක් පුරාවට අභිධර්මයේ දේශනා කරලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රදාන විශාල දිව්‍ය පිරිසක් මගඵල නිවන් අවබෝධයට පත් කරවලා වස් කාලයේ අවසානයේ අර සියලු පිරිස බලාගෙන හිටියා. නැවත භාග්‍යතුන් වහන්සේ වඩිනතුරු සක්දෙවිඳු රත්තරන් සක්මනකුයි, මැණික් සක්මනකුයි, රිදී සක්මනකුයි මැව්වා. භාග්‍යතුන් වහන්සේ පඩිපෙළකුයි මැව්වා. ඒ කියන්නේ දෙව්ලොව ඉඳලා මිනිස් ලෝකට ශාස්ත්‍රුන් වහන්සේට බහින්න මැද මැව්වා මැණික් සක්මනක්. දෙපැත්ත මැව්වා රත්තරණුයි රිදී පඩිපෙල් දෙකක්. සක්මනක් නෙවෙයි, පඩිපෙල් දෙකක්. ශාස්ත්‍රුන් වහන්සේ මැදින් බහිනවා. රිදී පඩිපෙලේ බ්‍රහ්මරාජෝ බහිනවා. රත්තරම් පඩිපෙලේ දිව්‍ය රාජෝ බහිනවා. ඒ වෙලාවේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා.
බුදුරජාණන් වහන්සේ ගාථාරත්නයක් දේශනා කළා. යේ ඥාන පසූතා ධීරා නික්ඛම්මූප සමේ රතා දේවාපිතේ සම්පිහයන්ති සම්බුද්ධානං සතීමතං. දැහෙන් සුවයේ රැඳී සිටින උතුම් නුවණින් දිලෙන උතුම් නිවනේ ඇලී සිටින සිහියෙන් නුවණින් යුක්ත සම්බුදුරජාණන් වහන්සේලාට දෙව් මිනිසුන්ම ප්‍රියමනාපයි කියලා. අර බුද්ධානුස්සතිය වඩ වඩ අර ප්‍රාතිහාරයේ දැක දැක හිටපු පිරිස දෙව් මිනිස් පිරිස මේ ගාථා රත්නේ ශ්‍රවණය කරලා අවසන් වෙනකොට 30 කෝටියක් මගපල නිවන් දැක්කා. පින්නත් හරි අසිරිමත්. එතකොට වඩින්න කලින් 20 කෝටියයි ආපහු වඩිද්දි 30 කෝටියයි 50 කෝටියක් මගපල ලැබුවා. ඉතින් අපිට මේ සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධ චරිතාපදානය එළි වෙනකම්ම කතා කරන්න පුළුවන්. නමුත් වෙලාව අවසానයි. ඉතින් කල්පයක් පුරාවට තවත් බුදුවරේ ගුණ වැයුවත් ගුණ වය අවසන් කරන්න බැරි ඒ තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අපි සිත පහදවා ගනිමු. මේ වර්තමාන තාක්ෂණික ලෝකයේ දියුණුවට වසඟ නොවි එය සැබෑ දියුණුවක් ලෙස නොසිතා ශ්‍රේෂ්ඨ දියුණුව වුණ චිත්ත දියුණුව, ගුණධර්ම දියුණුව, ආධ්‍යාත්මික දියුණුවට අපි ආස කරමු. ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිවන් මගේ පිළිවෙත් පුරලා අපිත් මේ බුද්ධ ශාසනය තුළ අපේ ජීවිතයට රැකවරණයක් උදා කරගනිමු. ඒ පිණිස මේ පින්නස් සියලු දෙනාටම මේ අසිරිමත් සම්බුද්ධ චරිතාපදානයේ සුවිශේෂී සිදුවීමක් යමක මහා ප්‍රාතිහාරය ගැන ශ්‍රවණය කරපු මේ දහම් කරුණු උපකාරක ධර්මයක්ම වේවා. සාදු.